සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සදදම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතුූ, වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතුූ, වරහතුූ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු, වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. පන්නත්නි. නිර්වාණ මාර්ගයේ පූරණය කර ගන්න කැමැති ශ්‍රාවකේක් ක්‍රමාණුකූලව ටිකන්ටික ටිකෙන්න්ටික හිත වඩන්වුවන. ඒහිත වැඩීම පිණිස විවිධ පරයායන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. එකම ආකෘතියකින් නෙමෙයි ඒවා මතුවෙලා තියෙන්නේ කඒක විදිහට මතුවෙලා තියෙනවා නානාප්‍රකාර විදියටේ මතුවෙච්චයේ ශ්‍රීසත්්ධර්මය තුළ අපේ අධ්‍යාත්මික ජීවිතය ගලපා ගැනීම පිණිස කුසලතාවයක් කැමැත්තක් උනන්දුවක් අපි තුළ ඇතිවිය යුතුයි. ඒ ඇතිවන උදව්වේ උනන්දුවේ කැමැත්තේ ප්‍රමාණයට අනුව තමන්ට නිවෙන්න පුළුවන්. නිවීම සම්බන්ධ පනිවිදය තම තමන් හුරු කරද්දී එහුරු කරන ශ්‍රාවකයෙක් මූලික වසයෙන් බුදුදහමේ කියවීම සම්බන්ධ දැනගන්නඩුවන්. තැම්මන් අද ඔබට දේවශනා කරන්නේ මේ අසුභ සංඥාවදවුණු කරලා කොහොමදහිත නිවනට පත්කරගන්නේ කියන එක. ගොඩාත්නෙක් අහන ප්‍රශ්නයක් අපි මිට කලින් ඔය අනිත්්‍යේ සංඥාවගේ දේවල්වලින් නිවනට පත්කරගන්න විදි ගැන කතා කළා නමුත් ද මෙතනද අපි කතා කරන්නේ කොහොමද අසුභ සං්ඥාව වඩල අසුභ සංඥාව තුළින් හිත නිවනට පත්කරගන්න කියන වග. අසුභ සං්ඥාව කියන එක ජීවිතයට හරි උදව්වක් ධරමයක් දෙවුණු කරන කෙනෙකුට විශසාල උදව්වක්. සුළු පට උදවක් නෙම ගැඹුරු දර්ශික උපකාරයක් මෙ අසුභ ස්ඥාව තුළ තියෙනෝ. මොකද මේ ලෝකයේ සුබස්ඥාව නිසා තමයි කාමච් ඡන්දය උපදින්නේ. සුබසං්ඥාවේම දිගුවක් විදියට තමයි තන්හාාව මෝරගෙන වැඩින්න්නේ. සුබ සං්ඥාවේම ආවසානික අවදිය විදියට තමයි ජරාමරණ දුක නැවත නැවත මෝරන්නේ එහෙමනම් මේ සුබ සං්ඥාව බැහැර කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් දියුණුකරගන්න ඕන ඉතාම වැදගත්න් අවස්ථාවක් තමයි අසුභ සං්ඥාව කියල කියන්නේ එක ක්‍රමාණුකූලව තමන් ගිහිත තුළ පුහුණු කරගන්න අශ්‍ය දෙයක්. මොකක්ද මේ අසුභ ස්ඥාව කියකන් මේ සුබස්ඥාව ඇතිවෙලාතියන වෙලාවක සුභ ස්ඥාව බැහැර කර ගැනීම පිණිස්ස තමයි අසුබය අපට උපකාරර්ථන් ජීවිතට වැදගත්වෙන්නේ ො ජවිතයට මේක ඉතාම වැදගත් දෙයක් නම්ඒ පුහුණු කරන එක ජීවිතයට උපකාරාර්තයෙන් හරිම ප්‍රායෝගික ප්‍රයෝජනවත් දෙයක් නම් අපිට පුළුවන් මෙෙන්න්න ඕන මෙබඳු සංඥාවක්තුලින් සම්පූර්ණයෙන්ම හිත නිවනට පත් කරගන්න විදිිය ගැන දැනගන්න මොක දො ආනාපාන සතිය වගේ භාවනා ගැනත් ධාතු මනසිකාරය වගේ භාවනා ගැත් අපි මීට කලින් ඔබට බොහෝම කධර්ම කාරණා මතු කරල දීලා තියවා නමුත් දැ මෙතන දී අපි උත්සාහ කරන්නේ අසුභ සඥාව කහොම දියුණු කරන්නේ දුණුලා කොහොමද හිත නිවනට පත්කරගන්න උපකාරර්ථය ගොඩ නගාගන්නේ කියන කාරණය අප මෙත පැහදිි කරන්න නැබැ මේ එකෙත් එක එක ක්‍රම කීපයක් පහැදිලි කරන්න පුළුවන්. කනි කහන්න පුළුවන් එහිම් අසුභ සං්ඥාව දියුණු කරලා නිවනට පත්කරගන්න හිත. එකම ක්‍රමය මේකද කියලා නැහැ එකම ක්‍රමයනෙමයි මේ සම්බන්ධ ක්‍රම අඩුම හයක් කතක්වත් කියන්න පුලුවන්කම තියනවා. පින්වත්නී මොකදදම මේ අසුභ සංඥාව කියන්නේ කියෙලා පිස්සල්ලම ඉතාම හොඳින් තේරුම්ගන්න වශ්‍යයි අසුභ සංඥාව යනු කුමක්ද කියන එක පිළිබඳ අපට ඉතාම පැහැදිලි නුවනක් අවශ්‍යයි මුලින්ම කතමාචානන්ද අසුභ සඥා දස සඥාවල තෝරන්නේ ඔය විදිියෙනයි. ඉදානන්ද බික්කු ඉමේවකායං උද්දන් පාද තලා අදෝකේස මත්තකා තචපරියන්තම් පූරං නානප්පකාරං අසුචිනෝ පච්ච වෙක්කති මේ ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මතාක් කරන ආනන්ද කතමාචානන්ද අසුභ සංඥ මොකක් දානන්ද මේ අසුභ සංඥාව කියල කියන්නේෙද මේ කිස්සල දැන ගඩි පය මේකින් නිවනට හිත පත් කරගන්න කැමති ශ්‍රාවකයෙක් මුලින්ම අසුභ සඥාව කියන්නේ මොකක්ද කියලා දැනගන්නුවන්. එතකොට අසුබ සං්ඥාාව කියන එක දැනගන්න මූලික වසේම ශ්‍රාාවකයා තුළ ඒකට අදාල අසාගත්ත දැනුමක් එකතු වෙනවා. ඉට පස්සෙේ තමයියාගේ තමංගි චින්තන නටාව තුළින් ගලපල බලන්නේ මේ අසාගත්තදේ මට කොයිතරන් සාධාරණද. මට කොයි තරං ගැලපෙනවාද. මට මේක කොයි තරං සාධාරණව බලපානොවාද කිය ට පස්සෙ ගලපල බලන්නේ. කතමාචානන්ද අසුභ සං්ඥා මොනුවද ආනන්ද අසුභ සඥාව කියල කියන්නේ ඉදානන්ද නන්ந்து இම මේව කායං උද්දං පාදතලා මේ මේ ශාසනී භික්‍ෂුව කායං උද්දං පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තම් පූරන් නානප්පකාරං අසුචනෝ පච්ච වෙක්කති ආනන්ද මේ ශසනී ගුණධර්මදියුණු කරන කෙනා විසින් දෙපතුළෙන් වුඩ කායන් උද්දන් පාදතලා අදෝ කේස මත්තකා තචපරියන්තං පූරන් නානප්පකාරන් අසිචුනය පච්ච වෙක්කති. දෙපතුළෙන් වුඩ මස්තකයේ කේස මස්තකෙන් යට මේගැන හිසේයිදලා දෙපතුල් දක්වාම පවතින. නානප්‍රකාරං අසිචනේ අසුචිනෝ පච්ච වෙක්කති. මේ තුළ පවතින නානාප්‍රකාර අසුචිනෝ පච්ච වෙක්කති, අ සුබදේනුවනින් කල්පනා කරනවනං. අන්න ඒක තමයි අසුභ සංඥාව කියලා කියන්නේ. අපිස්රාට කතා කරුම ඇයි මෙහම එකක් දියුණු කළ යුත්ත කියලා. ඊඩ පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. අත්ති ඉමස්මින් කායේ කේසා ලෝම නකා දන්තතාතචෝ මන්සන් අහරු අටි අට්ිමින් ජංන් වක්කං හදයන් යකනම් කිලෝමකම් පිහකම් පප්පාසං අන්තන් අන්ත ගුණං උදරියන් රිසං පිත්තං සෙම්මක් පුබ්බෝලෝ හිතෝ සේදෝමදෝ අස්සු අසාේ ෝ සිංගාලිගාල් අසිකා මුත්තන්තිී ඉති ඉමස්මින් කායේ අසුභානු පසේ විහෙරති අයන් උචතනන්ද අසුභසඥා ආනන්ද පුදගලයා විසින් මේ සරීරෙහි කෙස්දල් ඔොම් නිය දත් සම මස්නහර ඇට ඇටමිදුලු අකු ගඩු හදවත අක්මාව. දළඹුව බඩදිව පපු මස බඩවැල. අතුනු බහන් නොපැසනු ආහාර අසූචි, පිත සෙම සැරව ලේ දහඩිය මේදතෙල් කඳුළු උරුණුතෙල්, කෙල සොටු, ඇටමිදුුලු මූත්‍රා මෙන්න මේ නානාප්‍රකාටා. අසුභ කොටස් ප්‍රප්ති වේක්ෂනා කරයිනං. ඒකට කියනවා අසුභානු පස්සනාව කියලා ඒ අසුභ සංඥ අසුභානු පස්සනාව යම් කෙනෙක් දියුණු කරනවම් ඒකට කියනවා අසුභ සං්ඥාව කියලා අසුභ සඥ්ඥාව කියලා දැවුන්න අසුභ සං්ඥාව කියන්න නොකටයි මෙතන තියෙන්නේ දෙතිස් කුණුපකොටස් ඇත්තටම පින්වත්නි මේක සෝතාපන්න වෙන්න උදව්වෙන ඉතාම ප්‍රබල භාවනාව සෝතාපන්න වඩ උනන්දුවක්තියන සෝවාන්වෙඩ කැමැත් අක් තියෙන මනුස්සේකුට මේ හරි හොඳ භාවනා කර්මස්ථානය. ඉතාම ප්‍රබල භාවනා කර්මස්ථානය. සෝවාන් වෙන මනුස්සයකුට. සෝතාපන්න වෙන ශ්‍රාවකයකුට මේ අසුභ සඥාව කියන එක ටිකෙන්ටික ටිකෙන්ටික, ක්‍රමාණුකූලව ඉදිරියට දෙදවුණු කරගෙන ගිහින් එයායට පුළුවන් යාගෙහිත, නිවන දක්වාම හසුරවා ගන්න තවත්විදදිකින් කොත ඇගේ ත නිවනට පත්කරගන්න ය ශ්‍රාවකයාට අවකාශය සැලසෙනවා ඉඩකඩ ලැබෙනවා. එතකොට මේ නිවනට මේ හිත පත්කරගන්න කැමැති ශ්‍රාවකයකන් කේසාන්තයේ සිට පාදාාන්තයේ දක්වා පවතින මේ අසුභ කොටසන් තමන් හොඳ දැග්ඩ නිග ගන්නු මේවා දැනගන්නු නැතර මේේවාගේ වර්ණයේ පවා තමන්ට මතකයට එ්ලෝන මේ මතක් වෙනකොට උදාහරණයක් විදිට ලේ කියනකොට රතු පාටිං යුක් තයි කියල මතකයට එන්ඩෝන් මූතා කියනකොට අබ පැහැයිෙන් යුක්තයි කියලා මතකයට එන්ඩෝන් වරණයත් එක්ක මතක තියාගන්න වු වරණය අත් එක්ක මතකතියාගන්ුවු එතුොට මේවා හොඳට විස්සල මතකතියාගන්න ඕන හලා දැනගන්න ඕන දැන්දන්නවා මේ දෙතිස් කුණුප කොටස් කෙස්වල ඉඳලා පාදාන්තය දක්වා පවතින නොයක්කාකාරය අසුභ කොටස්න් මේ තිස් දෙක හොඳට මතකතියාගන්න ඕන. ඉට පස්සේ එයා ඊළඟට කරන්න ඕන දේ තමයි හොඳට භාවනාවෙන් වාඩි වෙලා මේ දැම්ක ඉසල මේ අහගත්ත දේවල් ටික තමන්ගේ ජීවිතය තුළත් බලන් ඕන තමන්ගේ ජීවිත තුළත් විමර්ශනය කරල බලන්න වන මගේ මිකෙස් මේ විදිය නේද. ලොම් මේ විදිය නේද නිය දත් සම මස්නහර ඇටමඳුලු මගෙත් තියෙනවා නේද. එතකොට එ වගේ හදවත මගත් මේ විදිට නේද තියෙන්නේ වකු ගඩුව මේ වගේ නේද. හරදේවස්තුව මේ වගේ නේද අක්මාව දළඹුව බඩදිව පපු මස. ට පස්සේ පැසු ආහාර නො පැසුන හාර මගේත් මේ විදියනේද කියලායා මේ තිස් දෙකම තමන්ගේ ජීවිතෙන් බලන්ඩුවඕන. භාවනවෙන්නේ මේ නිකං කල්පනා කරලා බලන්න ඕන මගේ කෙස් කොහොමද තියෙන මගේ නියපොතු කොහොමද තියෙන. ඒවගේ මේ කල යාය තේරුම් ගන්න ඕන මගේ කෙසුත් මට ඕන විදියට ්‍යයාගඩ බෑනේද. දෙබල නම කැමති මෙන්න මේ ප්‍රමාණයට කෙස්් වැඇවිල තියෙනවාවට නමුත් කෙස් වැවෙන එක නවතිනෑ. කැමති නියපොතු න්න මේ ප්‍රමාණයට තියෙනවට නමුත් නියපොතු මට ඕන ප්‍රමාණයට තියෙන්න්නේ නිතර නිතර බැවෙනවා. මම කැමති නෑ මගේ සරීරයේ මේ අසූචිතයාගන්න නමුත් මගේ සරීරයේ දිරව මේ මොකයිෙන් ඇතුළට ගන්න ආහාරටික තාම ස්වල්පමොහතකි නැවත මගේ අතට ගන්නකොට මොන තරං අසුභයක්ද තියෙන පිළිකු ලක්දතිය නි කෙළ තමාන්ගේ මොන්නත් තරං ස්තරම් චරිතයක් වනත්. තමන්ගේ මේ කාරණ මගෙත් මෙබඳුම තිස් දෙක කොටස් ටිකන්නේද තියෙන්. මොන්නත් තරං රූපරාජිනයක් වනත් මොන තරම් ලස්සන කෙනෙක් වුනත් උදෙම්මයාගේ ඇස් දෙක දැක්කොත් ඒ ඇස්වල කබ කඳුලු තියෙනවා. කොච්ච රසු බයිද. උදේෙන්ම මොන්න තරම්ප්‍රිය මනාප කෙනෙක් වුනත් කටේ මොකයිෙන් දුර්ගන්දය හමනවා. එක නැත් ඒට අපි කැමැති නැති වනාට ඒ නතර කරගන්නඩ අපිට පුළුවන්කමක් නෑ ඒක දාකොච්චර දත්මන්දත් පිරිසුදු කරගතත් ඒ මුකයිෙන් ගලන්න දුර්ගන්දේ න අතර කරගඩ බෑ එනිසා මොන්න තරම් පිළිකුල් සහගතයිද කියලා මේක තමන්ග ජීවිතේ නිකං කල්පනා කරලා බලනො භාවනාවක් විදිහයට නෙමේ. තේතවට තමන්ට තේරෙනවාම පොඩි අසුභ ගතිය තියෙනවා තමයි මේක කියල් මේ හරි අමාරු දෙයක් හේතුව අපි පුරුදු වෙලා ඉන්නේ සුබයි කියනකොට බලන්නත් අසුබයි කියනකට හක බලාගන්නත් සුවඳයි කියනකොට බලන්නත් ගඳයි කියනෙකොට හක බලාගන්න. නහයි වහගන්නත්. ලස්සනයි කියනකොට බලන්නත් අවලස්ස නයි කියනකොට ප්‍රතික්ෂේප කරන්න තිේනිසා මේ අසුභ සං්ඥාව කියනෙක බුදු කෙනෙ එක ධර්මය තුළින් මතු වුණ මිසක් ලෝකයේ කැමැති නෑ මේ බඳු සං්ඥාවකට. මෙ බඳු සංඥාවක් දවුණු කරන්නේ ඔබට පිළිකුල් හදන්ඩම නමේ ඔබ තුළන් ගම් මහා ප්‍රසාධයක් හදන්න නමේ යථ අර්ථවබෝධය කරාගෙන්නඩයි. මොකද මේ රූපයේ සම්බන්ධ දැම්මිතන අපි කතා කරන්නේ පින්වත්නි මේ රූපය සම්බන්ධයෙන් අසුභ සංඥාව කියල කියන්නේ නාම ධර්මයන්ගේ සුසංයෝගෙන් නෙම ඉතින්. අතර්ථයේ මොකද මේ රූපේ අතාාර්ථය තේරුම් ගැනීම තුළම තමයි පින්වත්නී සක්කාා යිදිට්ටියය දුරුකර ගන්න පුළුවන්වෙෙන් නිමූලික වසේ. එතකුණ මේ රූපය සම්බන්ධ සකා යිදිට්ටියය දුරුකර ගැීම තුළම එයාට ඒ රූපිය ඇසුරරගෙන පවතින නාම ධර්මයන් තුළත් සක්කා යිදිට්ටිය දුරුරගන්ඩ පහසුයි. ඒ පහසුව තුළ යාට සෝතා පන්න වෙන්න පුළුවන් ඒතුෝ සක්කාායිදිට්්‍යියන අවුල ගැටලුව මේ සකාායිදිට්ටියය තියෙන තාකල්න අපිට ම මැමින් නිපදෙමින් මැමින් යන දීර්ග සංසාර ගමනක් පැනවිලා තියෙන් නිපිවත්න්නේ. එතකොට මෙතනතියෙන් අවුල විසඳ ගැනීම පිණිසමි ඕලාරිකව සත්‍යයා තුළ පවතින ආසුභයතේරුම් ගැනීම හරිම උදව්වක් නිවනට. මොකද මේ කාමච්චන්දය උපදින්නේීම සුභ සං්ඥාව පද නම් කරග. පලවිනි නීවරණයනේ තමාව වනසන තමන්ගේ ආධ්‍යාත්මය වනසන, කෙලෙසුන්ගෙන් තමන්ගේ හිත වනසන පලවෙනි ලක්ෂණය තමයි මොකක්ද පලවෙනි දේ පවත් කාමච්ඡන්දය. එතුරම කාමච්ඡන්දය කියන ස්වභාවය තමන්ගේ හිත තුළ පවතින්නේම සුභ ස්ඥාව නිසයි.ඒ ලෝකේ සුභවසයෙන් ග්‍රහණය කරගන සුභ සංඥාව මත පිහිටා සුභවසයෙන් ම අල්ලාගෙන ඉන්න තාක්කල් පින්වත්නී අපේ හිත තුළ කාමච්ඡන්දය ආදී නීවරණයන් හටගන්නවා මයි. ඒමනම් මේ කාමච්චන්දය වගේ බරපතල නීවරණයකින් බැට නොකන තැනකට හිතාහදා ගැනීම පිණිස හරිම උදව්වක් මේ අසුභ සඥාව. එනිස නීවරණ මැඩ පවත්වන කෙනෙකුට හරිම උදව්වක්. ජීවිත ද මානනහිම තියෙන කෙනෙුට ඒ ඒඋ පක් ලේසවල ආකෘතියට අනුව අපි භාවනා නියම කරනවානි. දැ මාන්‍යෙහමට වැඩින මානනක්කාර කමෙන් ඉදිමිලා නං උසමමාදීගේ හිතනකට නිම් හ අපපට ඇගිල්ලෙන් යන්න හදනවා වගේ චරිතයක් නං ඒ බඳ වූ චරිතයකට මේ අසුභ සංඥාව වැඩනකට බලාගෙන ඉදී මාන්‍යය දුරුවනනි මොද මට කියලා යෙනවාහ සමහරයි බොහොම මානක්කාර උදවිය මට කියලා තියෙනවා මාන්‍යම ඉඳලා ඔය මේ වගේ මේ බඳු භාවනා දියුණු කරගන යනකොට අනේ ස්වාමන් වහන්සේ ඉදවස්වල මට කියලා තියෙනවා ඒ දමස්සල් අපි ගිය අහම වාඩි වෙන තැන හොයනෝ. තේකාල මං කොච්චර මාණනාකාර මටික වතාවක් මටකිව් එක නෝන කෙනෙක් වනේ හොඳට බොහම ආර්ථක ශක්තියකුත්තියෙන උගත් කමකුත්තියන බොහම කීරති මත් කෙනෙක් මට කිව්වා ඒකාලෙ තැනකට ගියාම මට කොතන ද ආසනීතියෙන්න්නේ කියලා මං බලනෝ. ඊට පස්ේ මං බලනොවා මං වගේ කෙනෙකුට මෙතන කොච්චර සුදු සුද කියලා ගේ සහර්තැ ම ප්‍රතික්ෂේප කරනවා ඒවගේ උදවේ ඉන්න තැනට මංවාගේ කෙනෙක් න්්ඩෝ නෑ කියලා. ඉදි සමං හරියට සංවේදී වෙච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්ස මේ ජීවිතය තුළදීම මාතුල වැඩිච්ච මාන්නේ. ඉති මංවගේ කෙනෙක් මෙබඳු පිරිසක් කැසුරු කනෙක් කොයි තරං හියනවද. මට හරිියන්න එන්න රහවල අහවලා නේද. පවුල් පලැන්තියකායි නේද මට ැලපෙන්නි කියල ම හෙවට දැන් මට බිමඋනත්වාඩිුවන්න පුුවන් විදියට මම මගේ මාන්‍යය මමගේ පාලනය වෙලා තියෙනවා. මට දැන් ජීවිත මාන්‍යයක් නෑ යවවන මානයක් නෑ. නිරෝගිකම සම්බන්ධ මානයක් නෑ. ලැබිච්චදයක් මංවගේ කෙනෙක් මේ විදියටට කාලා හරිියන්නෑ කෙල එකකාල හිතුනට මට දැන්ගේ මී ෙනෑ. මන්දන්නවා. ජ ෝජනය වන ගුරෙන් පහල් ගයාාට පසකකායි මගේ අතට ලැබෙනකොට කොයි තරම් පිළිකුල්ද කියල එතටගේ හිතාල දෙද අසුභ සඥාව ඔය මාන්‍ය වගේ මනෝභාවයන්ගේ බැටකන කෙනෙකුට ඉතාම හොඳ කර්මස්ථානයක් තමයි අසුභය කියලා කියන්නේ අසුභ සඥාව එතකට මේ අසුභ සඥාව තමන්ගේ ජීවිතයේ තුළ ක්‍රියාත්මක වන විදිිය පොඩක් වාඩි වෙලාටිකක්කාන්සි වෙලා ඉන්න වෙලාට බලන්න ඉස්සල මේටික හොඳට මතකතියාගන්න කේස් කියන්නමයි ලොම් නිය දත් සම මස් නහර ඇයට ඇයට මිදුලුවක්කු ගඩු හදවත අක්මාව මේ විදියට දළඹුව බඩදිව පපු මත බඩවෙලා අතුරු බහන්න පැසුණුවා හර අසුචි පිතසෙම සැරව ලඩ්ලේ දහඩිය මේවා හොඳට මතකතියයාගන්න ඒතුමත් මගේ මගේ මේවා මොන්න තරම් පිළිකුල්ද කියෙන නිකං කල්පනා කරලා බලන්න භාවනාවක් විදිහයට නෙමී නිකං කල්පනා කරලා බලන්න. තුො එහෙම කල්පනා කරලා බලලා මෙ බඳු භාවනාවක උපකාරාර්ථය තේරුම් ගන්න තේරුම් අරගෙන හොඳට වාඩිවෙන්න තැනක් බලල. මේ ධර්මී අර නිතරමතින් අරං්‍ය ගතෝවා රක්කමූල ගතෝවා සුං්ඥාගාර්ගතෝවා ඉති පටි සංචික්කති කො හරි පහසු තැනක වාඩි වෙලා භාවනාවට සූදානම්බෙන්ඩ සූදානං වෙලා හොඳට බුද්ධානුස්සතියටික් වඩන්න විනාඩි පහක් විතර මෛත්‍රිය වඩන්න දසදිසාාවට විනාඩි පාක්විතර ඊට පස්ස හොඳට හිත ඒකංග කරගන්ද ඇතුර අපිතු ෝකෝ මෛත්‍ර භාවන්න හිත ඒඟවෙන හොඳ එකංග කරගන්න ති හොදට හිත එකංග කරගන එහ මැස් දෙක පියාගන තමන්ගේ කෙස්වල යථාර්ථය බලන්න හොඳට තමන්ගේ කෙස් පිහිටා තියෙන විදි බලන්. එතුට මේ ක යථාර්ථය හොඳට තේරෙනකොට අනිත්‍යතාවේ ප්‍රකට වෙයි මේ කෙස් මගේ වසගේ නැති බව ප්‍රකටවෙයි. එතනටම මේ කෙස් මුන්න තරම් අසුබයිද කියලා බලන්න කෙස්ටික හෝදන්නේ නැව හිටියොත් මොන තරං අසුබදායක තත්ත්වයකට මේ කෙස් පත්වෙනවාද. පිළිකුල් සහගත තත්ත්වයට මේ කෙස් පත්වෙනවාද කියලා බලන්න. ඉට පස්සේ කෙස්වල නිරන්තරයෙන් පවතින දුර්ගන්දය වසා ගැනීම පිණිස අපි කෙස්වෙනුවෙන් කරන දේවල් විවිධාලේපන විධාකාර දේවල් කරමින් කෙ සුවදවත්ව තියාගන්න උත්සාකරන විදිය ගැන බලන්. කෙස් කියන්නේ අචේතනික දෙයක් විදියට දකින්න. මේ අචේතනි ක මගේ වසගේ පවත්වන්න බෑ මට ඕන ඕන විදියට පවත්වන්න බෑ කියන එක දකිින්. කෙස් අුභවසයෙන් සුභවසයෙන් ග්‍රහණය කරගත යුතු දෙයක් නෙමයි කියලා තමන්ගේ මනසින් බලන්න කාග කෙ සම්බන්ධව. තමන්ගේ කෙ සම්බන්ධු තමන්ගේ කෙ සම්බන්ධු. එතට තමන්ගේ කෙස්වල අසුභයම දකින්න අපිට සුබයමනි පේෙ? ගේ කොඩ ස්සනයි මගේ කොඩ ැන්්ඩැම් තිය ෝස්තේ ොයි කලින් තිබ් මෝස්තරය හොයි කියෙලර හොඳ ලස්සන විතරණනි පේන්නේ නමුත් මෙ බඳු ලස්සනකින් තොරව කෙස් නිරායාසිෙන් හොහොම්ම තියෙන්ට දුන්න ඔත්තේම කෙස් මොන්න තරන් අසුබදාක තත්ත්වයක්ද කෙස් මත උද්ගත වෙන්නේ කියන එක තමන්ගේම හදවතින් තමන්ගේම කෙස් පිළිබඳව දකි ඉඩ පින්වත්මි. ඒ විදියට දකිනකොට කෙස් සම්බන්ධ විතාම සියුම්ව තමාන්ගේ නුවන පවතින බව තමාන්ට තේරෙනෝ. එතකොට මේ කෙස් ලොම් නිය දත් සම මේවා පිළිබඳ මේ විදිහටම බලන්න දැන් දත් දෙෙස මෙහෙම බලන්. දත් හරියට පිහිටා තිබෙන්නේ. හොඳට තැම් භාවනාවෙන් මේ එක දකින දත් පහිට ලතියෙන්නේ. ඉනි වැටකතියෙන වැටයිනි වගේ. මේ දත්න් සැබෑවටම ගේ වසන්ගේ තියාගන්න බැරි දෙයක්. මේ දනිසා දත් අතර රැඳෙන ආරපාන නිසා දත් පිරිසුදු කරගන්න බැරිවුණුත් මහා දුර්ගන්ධයක් කමනවා. ය මන තර ලස්සන කෙනෙ කුණනත් සුන්දර කෙනෙ කුනතේ දුර්ගන්දේ ැතිකරග්ඩයා නැවත නැත දත් පිරිසුදු කරගණඩ ඕන. මේ දත්න සුභ වසයෙන් ගණඩ පුළුවන් දෙයක් නෙමේ මිනිස්සු හිස් වරණනාවක් කලාට දත්හරයට දෙලුම් යට වගේ කිය කිය. නමුත් උදේම මේ දත්තිික යම් කෙනෙක් සුවඳ කළොත් මහා දුරුගන් දෙයක් එන්නේ. අද පිරිසුදු කරලා නතර කරන්න පුළුවන් එකන් නෙමි. හෙටත් ඒවිදියටම පිරිසුදු කළ යුතුයි. රාත්‍රයට ද ඒවිදියට පිරිසුදු කළ යුතුයි. නැත්තම් මේ දර් අව පැහැගැන්විය හැකි මේ දත් මැලියම් බැඳිය හැකි මේ දත් නිසා තවත් කෙනෙක් සර කතා කරන්න බැරි තර මේ දුර්ගන්ධයක් කමන්්ඩ පුළුවන් මේ දත් කොහොමද සුභවසයෙන් ගන්නේ මේදත් අසුබයි අසුබයි කියලා අසුභයම දකින්න සුබයි කියලා මේදත් ගන්න ෑ සුබයි කියලා මේ දත් ගත්තන ඒක මේ දත් පිළිබඳ යථාර්ථය නොදන්නාකම නිසාවෙච්ච දෙයක් කියලා මේ විදියට මේ සියල්ලුම දේවල් දකින්න දැම් එ පිදම පින්නත්න ොදට දැම් උදාහරණයදී නොපැසු හාර පැසුනු හාර දෙස බලන්න ඉතාම ප්‍රනීත භෝජනයක් ඉතාම ලස්සනට සරසලා මිලාධික භෝජනයක් ඒවා හොයාගෙන අපි ගොඩාක් තැන්වලට ගියාට ොඩාත් තැංවලල්ඩ ගිහින් ඒවා අනුභව කලාට අතරින් ඒ ආහාරටික මොකය ඇතුළට දාගන ආහාරටික හපලා ඒ ආහාරටික නැවත අතට ගත්තොත් ඒ බෙලාවෙම ඒකත් මොන තරම් පිළිකුල් සහගතද මොන්නත් තරං අසුබදායකද කියලා බලන්න එබඳු වසුබදායක ආහාරයකින් තමයි මේ ශරිරෙන් අඩත්තු වෙන්නේ කියලා භාවනාවෙන් දකිද එක එක දකින්න මේ විදියට. ඊ පසේ ඒ ආහාර කෙලසමග මිශ්්‍ර වෙලා කුසට ගිහින් ආයත් වමනේටාව ඒක මன்னතරම් පිළිකුල් සාගදද කියලා දකින්න. ඒත් එක්ක මේ ආහාර දිරවුවට පස්සේ දිරවපු ආහාර මොනතරන් දුර්ගන්ந்தයක් සහිතද පිළිකුள் සහිතது නැවත ඒවා අතපතගන්නත් බැරිතරමේ මහා අප්‍රසන්න භාවයකින් යුත්තයි කියලා දකිින්. විදියට මේ වගේ එකයි මංකිවේ මේ දෙතිස්කු මේ පිළිකුල් වගේ හිතුනට අප්‍රසන්නයි වගේ හිතුට මේක තමයි යථාරතය එතකොට එබඳු ආහාරයකින් නඩත්තුවන පැසුණුනො පැසුණු ආහාර අ්‍යන්තරය පවතින එබඳු ශරීරයක් පිළිබඳව පවතින චන්දරාගය දුරුවෙන්ඩ මේ කල්පනාව හරි උදව්වා මේ බදු කොටස් තිස්දකින් යුතු රීරයක් නං මේ තිස් දෙක පිළිකුල්සාගතයි නං මේ තිස් දෙකේ සුසංයෝග පිළිකුල් නොවන්නේ කෙසේද කියලා තමන්ගේම හදවතින් තමන්ටම දැකගන්න පුළුව. දැකගන්න පුළො. ඒ දැකගැනීම තුල පින්වත්නී ඒ පුද්ගලයා තුළ. ඒ විදිටම මේ තිස් දෙකම. එකන් එක නිශ්චිතාකුෘුතියක් නෑ. සුභවසයෙන් ගන්ඩ බැරි බවත් අසුභවසයෙන් ගත හැකි බවත් මේවාඒ යථාර්ථය කුමක්ද කියලා හොඳට ඒවා දෙස බලාගෙන කල්පනා කරන්න ඒවා දෙස බලාගෙන කල්පනා කරන්න දැන් මේක මේක කරන ක්‍රමයයක් නවා දැ ත් ඔක්කෝම දිහා බලාගෙන කල්පනා කරන්න නෑ දැ නියපොතු කියලා ගමුක අපි නියපොතුවල අසුබේ බලනකොට හොඳට ඇගිලි දහයේම නියපොතු දිහා බලන්න පායි පාද ඇගිලී ලත් නියපපුතු දහා බලන්න ඉටවස එක එක ඇගිල්ලක් දෙෙස බලාගන්න හිතින් බලාගන අරවිදියට කල්පනා කරන්න මේක මොන තරම් අසුබද කියල වැැවෙන ආය ක පන්න්නව වන ආය වැැවෙන යිට් පසේ නියපපුතු වසි ජරාවරන ඇදෙනවා ඒවා නැවත නැවත පිරිසුදු කරන්න ඕනති මේ විදියට මහා සුභවසයෙන් ගණඩ පුළුවන් සාරයක් මේවත් තුළ නෑනේද කියලා දකින්න හොඳට තමන්ගේ හදවතින්ම ඒක දකින්න පින්වත්න ක මේ දියට දකිනකොට තමන්ගේ රූපය පිළිබඳ පින්වත්නී සුභවසයෙන් අර පොදුවේ අහුවවෙච්ච ගතතිය ටික ටික ටිකටික අඩුවෙල යන්න පටන්ගන්නෝ. එතකොට මේ කතාවම තමන්ගේ සමීපතමයන්ටත් ගලපන්ඩ දරුවාට බිරිදට ස්වාමයාට ආදරවන්තයාට ආදරවන්තයට මේ විදියට ගලපන්. ඒ විදියට ගලපනකොට පින්වත්නී න්තුළ ම පුදුමාකාරයේ සංයමයක් උපදිනෝ. පුදුමාකාරය සංයමයක් උපදිනෝ. එතකට ඒ සංයමයක් එක්කම පින්වත්න ඒ සංයමයක් එක්කම යා තුළ ස්වභාවයෙන්ම, ඒ ඇසයිඉදිරියටට එන රූපය ප්‍රියයි මනාපයි සුකයි ආස්වාද ජනකයි මදුරයි වසින් ඒ රූපය පේන දෙයාට පේෙන් මෙතනත් තියෙන්නේ කුුණුප කොටස්තිස් දෙකක් කියලා එයාට පේෙන් එතකොට ඇහැයිදිරිට එන සවි්ඥානික රූපයක් තියෙනවා නං ඒ රූපය තුළ අපේ හිත අල්වාගැනීමක් මදුරභාාවයෙන් පිළිගැනීමක් ප්‍රියභාාවයෙන් පිළිගැනීමක් සුකාස්වාධනය වසයෙන් පිළිගැනීම කයා තුළ දකින්න හම්බ වෙන්නේ. එයා ඇස ඉදිරියට එන රූපයේ අසුභයයි දකින්නේ. සුභවසින් මොකක්ද මේ රූපය අල්ලන්න තින හොඳට ඇඳල පැඳල හිටියට ද ලස්සන රූපයක් වුණත්. ඒ ලස්සන රූපය තුළ හොඳට ඇඳ පැළඳගෙන හිටියට අලංකාරවත් වෙලා තිබුණට බොහෝම, ැලූ බැල්මට නිකං ලඟින් ඉන්නකොට මහ පුසුම්බයක් සුවඳක් හැමුවට මේ සුවද විලවුන් මත පවතින දෙයක් මිසකන් සැබෑවටම ශරීරයේ පවතින දෙයක්ට මේ සරීරයේ පවතින්නේි දුර්ගන් දෙයයි. ශරීරයේ තුළ පවතිනි දුර්ගන්ධයයි. සුභ වසයෙන් ආලේපන මත සුභ වසයෙන් පෙනුනට ඒකලෝ ඒක මේ කයේ අතාාර්ථයෙන් නෙමෙයි කියලයාට පේන්න පටන්ගන්න. එතකොට ඇස ඉදිරියටෙන රූපේ තුළ සුකවසයෙන්, මනාප වසයෙන්, ප්‍රියභාාවෙන් මදුරභාාවෙන්, ඉෂ්ඨභාාවෙන්, කාන්තිමත්භාාවෙන්, මනාපභාවෙන්, ප්‍රියරූපයක් වසයෙන් එයා තුළ ඒ බාහිර රූපය පිළි ගැනීමක් දකින්නට හම්බු වෙන්නේ නෑ මොකද ය යාගරූපය කොහොමත් පිළිගන්නේ නෑ ඒතුව තමයි යා ඉස්සල්නම තමාගේම දෙතිස් කුණුප කොටස්ොල යථර්ථය හොඳටම දැකලා තියෙනවා. එයාටක හොඳටම පේනවා භාවනාවන්මී තුළ දකිනුකොට. තුමින් මගේ කතාව මයි වෙලිය කතාවත් කියලා බාහිරටත්මක බලනකොට පින්වත්නී මේ බාහිර සවි්ඥානික කයිවල් පිළිබඳව සුභ සං්ඥාවක් පේටියානං ඒ සුබ සං්ඥාව බලාග නිදියයේ හිතෙන් බැහැර වෙන්න පටන්ගන්නවා. එතකොට ඒ බැහැවෙච්ච තැනක ඇස හරහා පෙන් මත්නී එයාගේ ජීවිතේ කෙලෙස් සුබ සං්ඥාව ඇතිවෙලා කාමච්ඡන්දය ඉපදිලා එයා තුළ ඒ රූපයක්ත්තේ කැලීමක් හෝ ගැටීමක් හදා හැදෙන්නෑ. අන් සීල විසුද්ධිය එතන සම්පූර්ණ වෙනවා. එතන? සීල විුද්ධිය සම්පූර්ණ වෙනවා. එතකොට පින්වත්නී එයාට මේ බාහිර රූපය දැක්කට පස්සේ මේ සවිඥ්ඥානිික රූපය දැක්කට පස්සේ ලෝභයක් ඇති නොවෙන විදියට හිත මැදහත් භාවයට ගෙනත් දුන්නේ මේ අසුභ සඥ්ඥාවහිත තුළ පුහුණු කිරීමයි. අසුබ සංඥාව හිත තුළ පිහුණු කිරීමයි. එතකොට සීලයෙන් යාගේ එයා තුළ ස්පාරිශුද්ධයක් ඇති වෙනවා ධර්ම මාර්ගිටිත්තාම වැදගත් ප්‍රබල අංගයක්න සීලයේ විසුද්ධිය කියන්නේ. එතකොට ඒ වගේම පින්වත්නී එ තවදුරටත් මේ විදියට අසුභ සංඥාවම දකිනකොට, අසුභ සං්ඥාව තුළම හිත පිහිටුවාගෙන ඉන්න කොට පින්වත්නී මේ එලිය තියෙන රූපයේ නිසාවත්, තමන්ගේ රූපය නිසා වත් කෙලෙස් ධර්මයන් සිත තුළට ගලන්නේ නෑ. මෙතන සමාධිමත් හිතක්තියෙන්නේ මොකක් ද සමාධිමත් හිත. හොඳට සුභ සංඥාව මතම පිටවාගෙන ඉන්න නිසා ඒ තුළ හිතේ ඒකාක්‍රතාවයක් පවතිනවා. ඇසහරහා කනහරහා නාසය හරහා දිවහරහා කයහරා මනසහර සුභ වසයෙන් නිමිති දැන්ඥයාට වැටහිෙන්නේ. ඔබ හොදට මතකතතියා ගන්න අපි ඔය දේශනාවල නිතරම කිව්වා මේ ඔක්කෝම වඩන්නේ කර්මස්ථානයක් දෙවුණු කරන්නේ වෙනමොකක්වත් සම්බන්ධව නෙමේ සවිඥ්ඥානික කය සම්බන්ධව කියලා. අවිඥ්ඥානික දේවල් විදර්ශනා කරන පුරුද්දක් නෑ. සවිං්ඥානික දැම්මි දෙතිස්කුණුපතියන්නේය සවිඥානිික කයවල්වල ඒනිසා මේ කෝමත් සවිඥානික කයට අආදේශ කරල බලන්නේ. එතුටේ සවිඤ්ඥානික කයේ ඇතුළේද එළියේද බලද්දී. භාවනාවෙන් ඇතුළේද එලියේද බලද්දී. තමන්ගේ දෙතිස්කුණුප කොල අසුභයත් බාහිර දෙතිස්කුණුපවල අසුභයත් දෙ පැත්තටම බලද්දී පින්වත්න එයාට අ සුභවසයෙන් පෙනිච්ච නිමිත්ත, සම්පූරණයම අයින්වෙලා ගිහින්. ඒ සුභවසිෙන් අල්ලා ගැනීම නිසා හිත තුළට ඇති වෙච කෙස් ධර්මතියෙනවනේ මොවද රාගානුසේ රාගය පටිගේ වගේ දේවල් මාන්‍ය වගේ දේවල් මේ ඔක්කොම කෙස්නි පින්වත්න්නේ. මේ සබඤ්ඥානික අය නිසාමනි පින්වත්න රාගයද දේශයද. ඊට පස්ස මාන්නේද මකු බවද, ගුණමකුකමද, වෛරයද ක්‍රෝධයද ඉරුෂියාවද, නොයෙක්කාකාරයේ ද සිතුවිලි ධර්මයන් හිත පැත්තට ගලාගෙන ගලාගෙන ඉන්න පින්වත්නි මේ රූපය සම්බන්ධ ව පවතින මේ ලෝකයේ සම්බන්ධ පවතින සුභ සංඥාව නිසාමයි. මේක ම ප්‍රබල තැනක්. දැම්මයා අසුභ වසයෙන් දෙතිස් කුණපකොටස් බාහිරටද ඇතුලටද දකින නිසා පින්වත්නි දැන්, එයාගේ හිත බොහොම කෙලෙසුන්ගෙන් අපිරි සුදු වෙඩි ඉඩක් නෑ සිත කිිලිටිවෙඩ ඉඩක් නෑ පින්වත්න්නේ මොකද මෙතන සමාධිමත් හිතක් තියෙන නිසා සුභ සංඥාව ඇවිල්ල හිත කිලිටි කරන්නේ නෑ ඒ සුභසඥාව ඇවිල්ල හිත කිලිටි කරන්න නැති නිසා පින්වත්නී එතන චිත්ත විසුද්ධියත් සම්පූර්ණ වෙනවා වැඩුවමකක්ද අසුබ සඥාව පිරිසුදූනේ හිත චිත්ත විසුද්ධියත් සම්පූර්ණ වෙනු. මේ විදියට දකිනකොට එයාට පින්මත්නී සමස්ත රූපයේ කතාව තේරෙනවා. සමස්ත රූපයේ කතාව තේරෙනවා. මොකක්ද පින්වත්නී සමස්ත රූපය කතාව. සමස්ත රූපයේ කතාව වකරල වංකරල බලලා මේ වෙන්කරල බලනකොට ඒක අන්න පින්වත්නී ස්ලොම් නියදත් සමනහර ඇයට ඇයට මිඳලු වකු ගඩු. හදවත අක්මාව දළඹුව බඩදිව අත්මාව පපු මස. ඊට පස්සේ බඩවැල අතුනු බහන් නොපැසු හාර අසුජිත සෙම සැරව. ලේ දහඩිය මේේදතෙල් කඳුලු උරුණු තෙල් සෝටට සඳමිඳුලු මූත්‍ර මේවා වංකරල බැලුවාම සුබ නැත්තං. එකතු වෙච්ච තැනක හමකින් වහලතය ද සුබ වඩ විදිහක්ම නෑනි. රූපය කියන්නේ, අසුභය මත පදනම් එච්ච දෙයක්. මේ රූපේ තුළ පවතින්නේ සුබය නෙමෙයි හමකින් වැයිලති යන තැනක සුවඳ විලවුන් ගල්ලල දත් මැදලා කොණ්ඩෙ පීරලා හොන්දට සුවඳවත්වෙන විදිට නාලා පිරිසුදු වෙලා ඉන්න වෙලාවට සුබයි සුභයිකිව්වට මේක නිරන්තරයෙන් අ සුබදායක තත්ත්වයක් කියලා. පන්නත්නි යාතුළ තමාග තමා තුළ දැක්මක් ඇති වෙනවා. ඇත්තරම. මේක අසුභ මයි. මේකතුවීම සකස්වීම අසුභ මයි. මේක මම නිමේ, මේ මගේ නෙමේ, මේක මගේ ආත්මි නමේ. මේක මමනං මට ඕන විදියට මේක පවත්වන්න පුළුවන් වෙන්ඩුවට ම කැති නෑ මේ රූපය ගඳ ගනවට නමුත් නිරන්තරයෙන් ගඳ ගනෝ. මම කැමති නෑ මේ රූපය, තුළ දුර්ගන්දය හමනවට නමුත් මේ රූපය නිරන්තරෙන් දුර්ගන්දය හමනෝ මම කැමති නෑ මේ රූපය වෙනස් වෙනට නමුත් මගේ ඒ වෙනස් වෙනට ලොම් වෙනශනවාට නිය වෙනස් වනවාට දත්වෙනස් වෙනවාට හම වෙන මම කැමති නෑ නමුත් නිරායාසයම මේ රූපය වෙනස් වෙනවා විපරිනාමයට පත්වෙනවා මෙන්න මේ විදියට මේ රූපය මම වසයෙන් හරි මේ රූපේ මගේ වසයෙන් හරි මේ දෙතිස්කුණප කොටස් වලින් සුසංයෝගයක් වෙච්ච සංයෝග වෙච්ච මේ රූපය මගේ ආත්මය වසයං හරි ගන්න දෙයක් නැති බව තමන්ගේ මහදවතින් දකින කොට පින්වත්නී තමන්ගේ මහදවතින් දකින කොට යා තුළ දිට්ට විසුද්ධියන් සම්පූර්ණ වෙනවා. දැක්ම හරිම පැහැදිලි දැක්ම හරිම පැහැදිලි එතකොට යාට පැහැදිලි වෙනවා.තුල දිවි ද නිස්ල්ල චිත් ඉසල්ලම සීල වි සුද්ධිය සම්පූරුණුන, ඊීළඟට ඊළගට අසු ස ාව තු ිත් විුදය සම්පූර දැ. මේ තුළ මම මගේ මගේ ආත් මේ දෙතිස්කුණ පොකොටස් වල එකතුවීමට මේ ශරීරය කියලා රූපය කියල කතා කලාට මේවා වෙන්වෙන්ගත්තහම තනිකරම අසුභය නම් පවතින්නේ තනිකරම අසුභය නම් පවතින එකතුවෙ දැමි භාවනාවේ මේ ගත් දකිනෝ. එකතු වන තැනක පින්වත්න්නේ. කොහොමද සුභවෙන්නේ. අසුබ කොටස් තිස් දෙකක් එකතු නාම එකතු වෙච්ච තැනකත් අසුභය මිසක් ඒ කොහොමද සුබවෙන්නේ මම මිබඳු කොටස්ටිකක් එකතු වෙච්ච තැනක සුභ වසයෙන් අල්ලගෙන මාන්‍යය හදාගන රාගය හදාගන පටිගේ හදාගෙන ගියාට බාහිරාභ්‍යන්තර වසයෙන් මෙතන බඳු තත්ත්වයක් ඇති කරගන්න කිසිම පසුබිමක් නෑ පසුබිමක් නෑ කියල මේ විදිහයට දකිනකොට පින්වත්න දිීට්ට විසුද්්‍යාත් සම්පූර්ණ වෙන. ිට විුද්ධියත් සම්පූර්ණ වෙනවා. මේ විදියට දකිනකොට පින්වත්න ඒ දැක්ම තුළම පින්වත්නී එයාට පේනවා. අතීතේත් මෙබඳුම රූපයක් නේද මන් අඩත්තු කර කරාව. මේ අසුබය දැකගණ්ඩ බැරුව. අනාගතයටත් මට රූපයක් කම්බය නොනම් මෙබඳුම රූපයක් නේද මට ලැබෙන්න්නේ. අතීතයේද අනාගතේද, මනුස්සලෝකයේ අනාගතයටත් මම ඉස්සරහට යන වනං මෙබන්ධුම කුණුපකොටස් තිස් දෙකින් යුතු රූපයක් නේද මට නඩත්තු කරගෙන යන්න වෙන්නේ කියලා දකිනකොට පින්වත්නී ඒ පුද්ගලයාගේ හිතේ අතීතා අනාගත සැකේ දරුවෙන අවරූපය සම්බන්ධ. අතතිතේ බොහෝම සුබරූපය ඇතිබිල මේ ෙලාව අස්ුභූන අනිබිණි හරි කමක් නෑ මේ වෙලාව අසභූනාට අනාගතයට සුබරූපයක් ලැබේ කියන්න බැනි. සුභ නෑනමේක මොකද හේතුව සුභ වසයෙන් ගඩ බැරි කවර තැනක ගියත් රූපයේ අනිත්‍ය වෙලා යනවනං අනිත්‍ය වෙච්ච තැනක කොහෙද සුභ වසයන් ගන්නේ. අනිත්‍ය වෙච්ච තැනක කොහමද සුභ වසයන් ගන්න. නිත්‍ය භාවයක් පවත්වන්න පුළුවන්න්නේ ස පුළුවන්න්නේ සුබ ගණ්ඩ පුළුවන්. සුභවසසිෙන් ගණ්ඩ පුළුවන්න්නන්නේ ආත්ම වසයෙන් ගන්නඩ පුළුවන් දැන් අනිත්‍යතාවේ නිසාම අසුභ වසයෙන් ගන්නවා හැර, වෙන කරන්න දෙයක් නෑ. ඒනම් අතීතේත් මම මේ රූපයට ඇගෑලුම් කම්පාගෙන ලෙංගතුකම්පාගන. මහා සනිහසක් දක්වාගෙන නඩත්තු කරලා කවලපවල නාවල පරිසංකර කර තියාගනාවට මෙබ්බන්ඳුම අසුභකොටස් තිස් දෙකක් නේද මම නඩත්තු කළේ. අනාගතයටත් මේ රූපයේ පවතින තා කල්, මේ සුභ වසයෙන් ගණ්ඩ කිසිම සාරයක් හරයක් මේ රූපය නෑනීද කියලා දකිනකොට පිවත් නි සැකය දුරුවල ය නවා. එබඳු පනිවිඩයක් මතු කරලා සුභ සඥාව ලෝකයා ඉදිරිිය වියෘත කරපු බුදුරජාණන් වහන් ගැන සැක ඇ බනන් ඒකත් දැ දුරවලයනො. ධරමී මතු කරන අ සුභ සං්ඥාව මොකටද මේවා කරන්නේ වැඩත්නෑ මෙබඳු භාවන මොනවටද කරන්නමලෝකයේ වින්දනය කර කර. සතුටෙන් පිියර්ගෙන ඉන්ඩයි තියෙන්න්නේ කියලා ඒ අදාසක් තිබනන් ධර්මය මතුකරපු අසුභ සංඥාව ඇත්ත මේක අසුභයක් මයි අසුභයක් මයි. තමන්ගේ කායත් බාහිරකායත් අසුභ වසයෙන් පේනකොට ඒ අසුභය මතු කරලා හවාදක්ොල පෙන්න පු දධර්මය ගැන යම් සැකයක්ත් තිබන ඒක අත්දදුරවලය. අසුබයේ වැඩීම තුළ සම්පූරණයම හිත කෙලෙසුන්ගේ නිදාහස්කරගත් තුත්තමයන් පිළිබඳ යම් සැක අතිබබන සංග්‍ය ගැන ඒකත් දුරලයන. පෙරජීවිතවල තතීතයේත් මෙ බඳු ආකාරම අසුභ සහගත රූපයක් සුභවසෙන් පිළි අර ගනිමින් ආපු නිසා නද සසර පැනවුණේ කියලා අතීත භවය පිළිබඳවත් සැකේ දුරුණු. අනාගතයටත් සුභවසේ මේ අල්ලග න අභිනන්ධනය කරකර ගියොත් අනාගතයටත් මෙ බන්ධු මාකාරයකින් දුකමෝරනව නේද කියලා පෙරප සුභාවයන් ගැනත් සැකේ දුරුවෙලා. සීල සමාධි ප්‍රඥාව ගැන ආර්යියෂ්ඨාංගික මාර්ගයේ ගැනත් සැකේ දුරුවෙන්න්න තරං අසුභ සං්ඥාව ප්‍රබලයි ඒක අපිකැන්නේෙමකක්ද. ඒකට ගැනෙ ංකා විතරණ විසුද්ධිය සැකතැක් දුරවෙල යනවා. ඒ විදියට දුරවෙල යනකොට පින්වත්නී සියලුම සැක දුරවෙල යනවා. ඒ සැක දුරුවෙලා යන්නේ යනකොට එයා තුළ පින්වත්නි පැහැදිලිව පේනවා මේ අසුභය දැකීම තුළමයි සක්කාය දිිට්්‍යිය දුරකරගන්න පුළුවන්. අසුභ වසින් මේක සුභවසින් ගන්න තාකල් සක්කාය දිට්ටිය වැඩෙනවා. සක්කාය දිට්ටියම මෝරාගෙන උඩුදුවනවා. මේක සුභවසයෙන් ගණ්ඩ දෙයක් නෑ. මේ තුළින් මයි අථර්ථය දැක ගණ්ඩ තියෙන්නේ කියලා දකිනකොට මග්හාමග්්‍යඥාන දර්ශනය උපදිනෝ. සුභ වසයෙන් ගත්ත තැනක සැබෑමාර්ග හම්බ වෙන්න. මේ කේසාන්තයේ සිට පාධාන්තය දක්වා පවතින සියලු දේවල්වල ආසුභය දැකීම මයි ධර්මමාර්ගේ මේ සක්කාා විදිත්්‍ය දුරුකරගණ්ඩ උපකාරාර්ථයක් සැලසින තැනක් මයි කියලා දකිනකොට පින්වත්න්නේ. මග්ගා මග්ග ඥාන දර්සනය උපදිනෝ මෙයයි මාර්ගය සුභවසයෙන් අරගෙන නාවල කවල පෝලත් තියාගෙන මානක්කාරෙන් ඉන්නෙක් මාර්ගයෙන් නෙමයි මේ තුළ පවතින යධාර්තයේ තේරුම් ගැනීමයි මාර්ගය කියලා එයා දැනගන්නකොට මග්ගහා මග්ග ඥාන දර්ශනයත් උපදිනෝ. මග්ගා මංග ඥාන දර්ශසන විසුද්ධියත් උපදිනවා පින්වත්න. එතකොට මයා දැම් මේ කයි එතකට මෙතන හරි වැදගත් දෙයක්. යාසුබය දකිනි සක්කාය දිට්ටිය දුරු වෙනකාරයටයි. මොනාකාරයට දසුබේ දකින්නේ තිියුුණු ප්‍රඥාවකින් දැන් තමන්ගේ කය දිහා බලන්නේ දෙතිස් කුණොකොටස් දෙයා බලන්නේම රූපය මම මගේ මගේ ආත්මී කියලා මේකු හොඳට ඇටකාටුවල මස් සොතලා ඒකවඩින් ඒ නහර වැැල්ලුවලින් ගැට ාලා හමකින් ඔොතලා තියෙනකොට අපිට මේකට සක්කාය දිට්ටියක් උපති නෝනි මම මගේ මගේ ආත්මී කියලා දෙැමයා බිසරුවල බැලූ අතිස් දෙකට ෙස්ලෝ ියදත් සමස් නහර ඇ ඇ ිඳරුවකු ගඩු හදවතාදි වසින් විසුරුවල බැලවා විසරුවල බලකොට අසභයක් මයි පෙනි සුබභ වසියන්නේමිත්තා කම්ඹබෝනීම. අසුභයක් මයි කැපිලා පෙනුණේ ඒයට පස්සේ අසුභයක් සහිත පෙනිච්ච මේ කෑලිටි කොක්කෝම අමනලා එකට එකතු කරලා හමකින් වහලා තියනකොට මේක සුභවෙන්නේ කොහොමද. එනිසා මේ කෙරේ සකා දිට්ටයක් අදාගන්න එක මොනතරම් මෝඩ වැඩක්ද මේ විදියට විසුරුව විසුරුව යථාර්ථය තේරුම් ගන්න එක මයි සකා ඉදිට්ටේ දුකරගන්න පාර කියලයාට පේන කොටයා තුළ මක්ගා මග ඥාන දර්ශන උපදිනවා. ඒ විදියට එ යා තුළ පාරිශුද්ධයක් මාර්ගය මෙයයි කියලා හිතේ පාරිශුද්ධයක් උපදිනවා පින්වත්නී මෙතන හොඳට වීරියත් වැඩෙනවා මෙතන හොදට සතියත් වැඩෙනවා සම්පූරණයෙන් පින්වත්නී මේ තුළම හිත නිසල වෙලා යන්නත් පුළුව මෙතන දීම හිත නිසල වෙලා පින්වත්නී සම්පූරණයෙන්ම හිත විසංකාර ගත කරගන්න පුළුවවා මාර්ගයට වැටෙන්න්නත් පුළුව. ඊළඟට මේ විදියට බලනකොට ඒ ශ්‍රාවකයා තුළ මේ අසුභයම දකින ගමන්. මේ සියල්ල තුළ ඇතිවෙන නැතිවෙන ක්‍රියාවලය දකිනවා. මේ ඔකෝම මට ඕන විදිහයට තියාගන්න පුළුවන් වනාට මේවා ඇති වෙලා නැතිවෙල යනවා නේද. මේ විදියට ඇතිවෙලා නැතිවෙල යන රූපයක් නේද මම නිරන්තරය නඩත්තු කරන්නේ. මේ අසුභ කොටස්ටික ඔක්කෝම පවතින්නේ, මේ අසභ කොටස් තිෙස් දෙකකින් යුතු, මේ රූපය පවතින්නේෙ ආහාරය නිසයි. අරම ඉරුතුව චිත්තේ නිසයි මේ රූපය පවතින්නේ ආහාරය නොලැබී යනකොට මේ දෙතිස්කුණප කොටස් වලින් හැදිච රූපය කෙල් ගහක් අපපා දම්මා වගේ බිඳ වැටනව නේද කියලා දකිනකොට ඔ ඔය උද අ්ඥානයේ බංගඥානයේ බයතු පට්ඨාන ඥානයේ ආදීනවඥානයේ නිබිධාඥානයේ ආධඥායන් රූපය පදනම් කරගෙන මේ දෙතිස්කුණප කොටස්වල සකස්වීමෙන් ඇතිවෙච්ච මේ රූපය යතාාර්ථය දැන ගනකොට පටිපාඥාන දර්සන විසද්ධියකුත් ඕපන යා තුළ මහ ප්‍රතිපද පති පිිබඳ පතිවිදදි ප්‍රතිපදාව තුළින් යාගේ හිත පාරිශුද්ධයට පත්වනවා පින්වත්න. මේ විදියට තමන්ගේ හිත දැනගන්නකොට මේ අකුල ලමං කියන්නේ මේ දැන් මේ සම්පූර් නිවන් මගේ පූරණය වෙන විදිිය අසුබ සුබ සං ාව දවු කිර තු ොද දේනාවට හමර ව නි. ඒ විදියට දකිනකොට පින්වත්නී එයාගේ හිත තුළ සක්කාය දිට්ටිය ගැලවිල යනො රූපය සම්බධ ඒ රූපය දනගත්ත හිත සබඳවත් සක්කා දිටිය ගැලවිලයනු එන නාම රූප ධර්මයන් පිළිබඳ සක්කාය දිට්ටිය ගැලවිල යනු සක්කාය දිට්ටිය මම මගේ මගේ ආත්මී කියලා තන්හා මාන දිට්ටි වසයෙන් මේ රූපයට බැසගෙන හිටිය ගතිය බැහැවෙලා නොකොද මේ රූපේ බෙදල බැලුවම අසුභ කොටස් තිස් දෙකත් තියෙන්නේ. එක කෑල්ලක්වත් සුබයි කියලා ගණ්ඩ අහුුවෙන්නෑ. ඒ ඒහෙම අධ්දාක්කිනකොට පින්මත්නී ඒ සක්කාය දිට්ටිය දුරුවීමත් සමගම ඒ පුද්ගලයා සෝතාපන්න තත්ත්වයට පත්වෙනවා. සෝතාපන්න තත්වයට පත්වෙනවා. ඒ සෝතා පන්න තත්වයට පත්වෙනකොට යා ඥාන දස්සන විසුද්ධිය උපදවාගන්නවා ඥාන දර්ශන විසුද්ධිය. දැම් බලන්න දැම් මේක විදික් කිව් ඇතරටම අසුභයදිහා බලාගන ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව තමන්ගේ ජීවිතය තුළ සප්ත විසුද්ධියම වැඩෙන ආකාරය ගැනයි අසුභ සඥාව තුළින් අපි අද මේ උතුම් බුද්ධ දේශනාව තුළින් පැහැදිලි කළේ. මේ විදියට ද. මේ විදියට යම් කෙනෙකුට පුළුවන් වුනොතුන්, කේසාන්තයේ සිට පාධන්තයේ දක්වා. කායං උද්දං පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තම් පූරන් නානප්පකාරං අසුජිනු. කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා පවතින නානාප්‍රකාර අසුභ කොටස් පිළිබඳ හොන්දට මනසිකාරය කරන්න පුළුවන් වුණොත් ඉතාම පැහැදිලිව මනසිකාරය කරගන්න පුළුවන් වුණොත් ඒේ මනසිකාරය කරගනයා මේ විදියට සීල් මේ සප්ත විසුද්ධිය වැඩෙන ආකාරයට දස මේ අසුභ සඥාව අසුභ සඥාව වඩලා රූපේ දෙෙස යථාර්ථවාදීව බැලුවොතුන් එයාට පුළුවන් අසුභ සඥාව වඩලා අසුභ සංඥාව තුළින් සෝතාපන්න තත්වයට පත්තෙන්ට සක්කායදිට්ටිය දුරු කරගන්නට. එබඳදුු සක්කායදිට්ටිය දුරකරගත්ත ශ්‍රාවක භාවයක් පිණිස, අද මේ උතුම් බුද්ධ දේශනා උපකාරවේවා කියලා.